ජීවිතය සමග ගොඩනගෙන අලුත් බලාපොරොත්තු වලට සමහර වෙලාවට අපි රෝගී වීම අහිතකර විදියට බලපානවා විශේෂයෙන් පිළිකා වගේ රෝගී තත්වයන් වලදී ඒහා සම්බන්ධ අපේ කියවීම වෙනස් අපි අද කතා කරන්නේ සුව වූ පිළිකාවක් වුවත් නැවත මතුවෙන්න පුළුවන්ද කියන කාරණය ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා ආසිරි ශල්‍ය රෝහලේ ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානයේ සායනිකාංශ ප්‍රධානි පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ශාම ගුණතිලක විශේෂඥ වෛද්‍යතුමාට ආයුබෝවන් වෛද්‍යතුමා ආයුබෝවන් මනෝජ් අපි ආරම්භයක් විදියට කතා කළොතින් මේ පිළිකාවක් ඇගේ හටගන්නේ කොහොමද කියන එක මුලින් සාකච්ඡා කරලා ඊට පස්සේ සුව වූ පිළිකාවක් ආයි මතුවෙන්න පුළුවන්ද කියලා කතා කරමු වෛද්‍යතුමා ඔව් මනෝජ් පිළිකාවක් අපේ ඇඟේ ඇති වෙන්නේ සාමාන්‍යයෙන් මේක පටන් ගන්නෙ තනි නිරෝගී සෛලයකින්. එතකොට මේ නිරෝගී සෛල යම් යම් වෙනස්කම් වලට ලක් වෙනවා අපේ ශරීරයේ තියෙන අභ්‍යන්තර පරිසරයේ තියෙන නොයෙකුත් ගැටලුත් බාහිර පරිසරයෙන් අපේ ශරීරයේ වෙතට එන නොයෙකුත් ගැටලුත් නිසා. එතකොට මෙහෙම වෙන වෙනස්කම් ඔස්සේ කාලයක් තිස්සේ යනකොට මේ සෛල වල තියෙන නියෂ්ටියේ යම් යම් විකෘති ඇති වෙනවා. මේ විකෘති ඇති වුණාට පස්සේ මේ විකෘති වලින් අර සෛලයේ පාලනය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. මෙහෙම වෙනස් කරලා අසාමාන්‍ය විදිහට සෛල වර්ධනය වැඩි කරලා ඒ කියන්නේ පාලනයකින් තොර අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණ වලින් පාලනයකින් තොරව බෙදিলা මේ සෛල විශාල ප්‍රමාණයක් ඇති කරාම gediyak වගේ දෙයක් ඇති වෙනවා මේක අපි කතා කරන්නේ ඝන පිළිකා සම්බන්ධයෙන් ලේ පිළිකා සම්බන්ධයෙන් නෙමෙයි ඒතර මේ gediyak වගේ තත්වයක් ඇති වුණා වෙලා ඒක තව පටන් ගන්නවා අවට තියෙන පටක ආක්‍රමණය කරන්න ඒතර මෙන්න මේ වගේ තත්වයකට අපි කියනවා ඉන්වේසිව් කාසිනෝමා කියලා වෛද්‍ය විද්‍යාත්මකව ඒ කියන්නේ අපි සාමාන්‍ය ජනවහරේ පිළිකාවක් කියලා හඳුන්වන්නේ මෙන්න මේ වගේ තත්වයකට ඔව් සාමාන්‍යයෙන් දැන් ඒ වගේ මතුවෙන පිළිකාවකට ඊළඟට මොකද්ද වෙන්න පුළුවන් විශේෂඥ වෛද්‍යතුමා ඔව් දැන් මෙහෙම ඇති වෙන පිළිකා සෛල අර වෙනස්කම් වලට වත් වෙනවා කොහොනේ මම මුලින් ඒ වෙනස්කම් තවදුරටත් ඇතිවීම මෙතනින් නවතර වෙන්නේ නැහැ. එතකොට ඒකට හේතුව තමයි මේ පිළිකා වේගයෙන් බෙදෙන්න පටන් ගන්නවා මේ පිළිකා සෛල වේගයෙන් බෙදෙනවා. වේගයෙන් බෙදෙනකොට අර බාහිර සහ අභ්‍යන්තර පරිසරයේ සාධක වලට තව තවත් මේක නිරාවරණය වෙනවා. මෙහෙම නිරාවරණය වෙලා තව තවත් අලුත් විකෘති හදා ගන්න පුළුවන්. එතකොට මෙහෙම හදා ගන්න අලුත් විකෘති වලින් අලුත් හැකියාවන් ලබා ගන්නවා මේ පිළිකා සෛල. එතකොට මේක හරියට මේ ඉස්කෝලේ යන හොඳ ළමයෙක් නරක ළමයෙක් බවට පත් වෙලා සමාජ ආශ්‍රයේ හිඳ පස්සේ පාතාලේ දරුණු අපරාධකාරීත්වයට පත් වෙන අනේ ඒ වගේ උදාහරණයක් තමයි මෙතනදී අපිට දෙන්න පුළුවන්. එතකොට මේ පිළිකා සෛල ලබා ගන්නා මේ හැකියාවන් නිසා ඊළඟට කරන්නේ මෙයා මේ පටන් ගත්ත තැනින් වෙන තැන් වලට යන්න පටන් ගන්නවා. මේකත් අවස්ථා රාශියක් පසු කරලා තමයි මේ 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 තත්ත්වයට පත් වෙන්නේ. සමහර වෙලාවට මේක පිළිකාව ඇති වෙච්ච මුල් අවස්ථාවේම මේ හැකියාවන් ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට කාලයක් ගිහිල්ලා මේ හැකියාවන් ලබා ගන්න පුළුවන්. එතකොට කරන්නේ මේවා රුධිර නාල ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. ඊළඟට වසා නාල ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. ඊට අමතරව අපි දන්නවා ස්නායු පද්ධතියේ ස්නායු තියෙනවා. ඒ ස්නායු වල වට වෙච්ච පටල තියෙනවා. ඒවා ඔස්සේ යනවා. ඒකට අපි කියනවා පෙරිනියුරල් ඉන්වේෂන් කියලා. ඒවා ඔස්සේ ගමන් කරන්න පටන් ගන්නවා. මෙහෙම ගමන් කරලා මේගොල්ලෝ වෙනත් තැන් වලට යන්න පටන් ගන්නවා. ඒතර වෙනත් තැන් වලට යන්න පටන් ගත්තාම වෙන්නේ අපි දැන් ගත්තොත් රුධිරය ඔස්සේ ගමන් කරන මේ පිළිකා සෛල රුධිරේ පෙරෙනකොට අපි තමු මොළයට ගමන් කරන්න පුළුවන්. අස්ති වලට ගමන් කරන්න පුළුවන් අක්මාවට ගමන් කරන්න පුළුවන් පෙනහළු වලට ගමන් කරන්න පුළුවන් මේ වගේ තැන් වලට ගමන් කළා ඒ තැන් වල ස්ථානගත වෙනවා එතකොට ස්ථානගත වෙලා ඒ පරිසරය මේ පිළිකා සෛල වලට වර්ධනය වෙන හිතකර පරිසරයක් නම් තියෙන්නේ ඔන්න එතෙන්දී ගිය ගමම්ම මෙයා තව වර්ධනය වෙන්න පටන් ගන්නවා ඒතන කොලනියක් හදනවා කොලනියක් කියන්නේ අපි නිකන් ගමක් හදනවා වගේ මිනිහෙක් ගිහිල්ලා පදිංචි වෙලා පස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා එතකොට මෙතන සෛල ප්‍රමාණය එන්න වැඩි වෙනවා වැඩි වෙලා ඉවරලා ඔන්න දැන් අපට ස්කෑන් පරීක්ෂණයකට වගේ දෙයකට අහුවෙන මට්ටමට ලොකු පිළිකා ගෙඩියක් ඇති කරනවා. එතකොට දැන් මේ පටන් ගත්ත තැන පිළිකා ගෙඩිය නෙමෙයි මේක. මේක දැන් දුරස්ත පටකවල පටන් ගත්ත පැතිරිලා ගිහිල්ලා පටන් ගත්ත පිළිකාවක් වෙනවා. එතකොට මේක සමහර වෙලාවට මෙහෙම යන සෛල මේ විදිහට බෙදෙන්නේ නැතුව නිද්‍රාශීලීව තියෙන්නත් පුළුවන්. අපි කියනවා ඩෝමන් ස්ටේජ් එකක් කියලා. එතකොට මෙහෙම නිද්‍රාශීලීව තිබිලා මොකද ඒ තමන් ගිය පරිසරය අපි තුම පෙනහල්ල හෝ මොළය හෝ අස්ති හෝ තමන්ට එච්චර හිතකර නැහැ.
වර්ධනය වෙන්නේ හිතකර නැහැ පරිසරය එච්චර සුවපහසු නැහැ ඒකට එයා මේ යම් මට්ටමකට සප්‍රෙස් වෙලා එහෙම නැත්නම් යම් බාධකයකට පීඩණයකට ලක් වෙලා වර්ධනය වෙන්නේ නැතුව තියෙනවා එහෙම සෛලයක් වර්ධනය වෙන්නේ නැතුව තියෙනකොට ඒකට අපිට කිසිම ස්කෑන් පරීක්ෂණයකින් බලා ගන්න බෑ මොකද ඒක තනි සෛලයක් එහෙම නැත්නම් සෛල කිහිපයක් ඒතර අපි කියනවා ශුද්‍ර අවස්ථාවේ පිළිකා තත්ත්වයක් ඒතර මේක සමහර වෙලාවට මාස ගානක් අවුරුදු ගානක් සමහරක් වෙලාවට රෝගියා මිය යනකම්ම මතු නොවී තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් පිළිකාවක් පටන් ගත්ත තැනින් වෙනත් තැනකට පැතිරුණාට පස්සේ. ඔව්. දැන් මේ අපි දන්නවා පිළිකා සුව කරන්න සාර්ථක ප්‍රතිකාර ක්‍රම කොතෙකුත් තියෙනවනේ. ප්‍රතිකාර ක්‍රම තියෙනවනේ. නමුත් මේ ප්‍රතිකාර ලබා ගත්තයින් පස්සේ පිළිකාව සම්පූර්ණයෙන් සුව වුණා කියලා දැනගන්න මොනවද කරන්න පුළුවන්? ඒ සඳහා ක්‍රියාමාර්ග කොහොමද ගන්න පුළුවන් අපි දැන් මනෝජ් පිළිකාවකට පිළිකා සුව කරන්න ඇත්තටම සම්මත ප්‍රතිකාර ක්‍රමවේදය තුල ප්‍රතිකාර ක්‍රමවේදයන් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා ඝන පිළිකා ගත්තාම ශල්‍ය කර්ම පිළිකා සඳහා කරන ශල්‍ය කර්ම ඊළඟට පිළිකා සඳහා ලබා දෙන විකිරණ ප්‍රතිකාර විකිරණ ප්‍රතිකාර ක්‍රමවේදයන් ඉතා දියුණු ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවා ඊට අමතරව සාම්ප්‍රදායික සෛලනාශක ඖෂධ ප්‍රතිකාර තියෙනවා ඊළඟට ඉලක්කගත පිළිකානාශක ඖෂධ ප්‍රතිකාර තියෙනවා නවීන විද්‍යාවෙන් හොයාගත්ත ඊටත් අමතරව අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවුස්සලා ස්ටිමියුලේට් කරලා පිළිකාවලට එරෙහිව සටන් කරන්න පොළඹවන ඉමුනෝතෙරපි කියලා අලුත් ප්‍රතිකාර ක්‍රමයකුත් තියෙනවා ඊට අමතරව හෝමෝන ප්‍රතිකාර මේ ආදි වශයෙන් පිළිකා මැරිය හැකි සාර්ථක ප්‍රතිඵල දැකලා තියෙන ප්‍රතිකාර ක්‍රම ගොඩක් තියෙනවා ඒතර මෙහෙම ප්‍රතිකාර ක්‍රම කරාට පස්සේ අපි උදාහරණයක් ගමු ශල්‍ය කර්මයක් කරනවා අපි පිළිකා ගෙඩියක් තියෙන තැනක් ශල්‍ය කර්මයකින් අයින් කරාට පස්සේ අපිට අපිටම CT ස්කෑන් එකක් හරි නැත්නම් අපි හොඳම දේ තමයි PET CT ස්කෑන් පරීක්ෂණයක් PET CT ස්කෑන් පරීක්ෂණයක් කරලා බැලුවාම අපිට අපිටම මේකේ කිසිම තැනක මේ පිළිකාව තියෙන ඉතුරු වෙලා තියෙනවා කියලා ඒ කියන්නේ පටන් ගත්ත තැන හෝ වෙනත් ස්ථානයක ඉතුරු වෙලා තියෙනවා කියලා පෙන්වන්න නැති වෙන්න පුළුවන් එතකොට එහෙම පෙන්වන්න නැති වෙන්න හේතුව තමයි පිළිකාව මැක්‍රොස්කොපිකලි ඒ කියන්නේ සෛල මිලියනයකට වඩා එකට තියෙන ක්ලස්ටර් එකක් විදියට ගොනුවක් විදියට ශරීරය තුල තවම නැහැ. එහෙම තියෙනවා නම් අපිට PET CT ස්කෑන් පරීක්ෂාව normal ස්කෑන් පරීක්ෂාවක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම රෝගියාගේ වෙන අවයව වලට පැතිරලා තිබ්බේ නැත්නම් මේ අවස්ථාවේදී ඇත්තටම 100%ක්ම පිළිකාව සුව වෙලා තියෙනවා. හැබැයි බැරි වෙලාවකට අර මම මුලින් කිව්වා වගේ පිළිකාව පටන් ගත්ත තැනින් අනිත් තැන් වලට ගිහිල්ලා තැන් තැන් වල ඩෝමන් ස්ටේජ් එක එහෙම නැත්නම් අක්‍රීය අවස්ථාවේ පිළිකා සෛල කිහිපයක් තියෙනවා නම් ඒක අපිට කිසිම ස්කෑන් එකකින් බලා ගන්න බෑ ඒක මයික්‍රොස්කොපික් අවස්ථාවේ පිළිකාවක් වෙනවා අපි මෙතෙන්දී පැහැදිලිව දැනගන්න ඕනේ මයික්‍රොස්කෝප් එකකින් නැත්නම් අන්වීක්ෂයෙන් කරන වැඩේ ස්කෑන් එකකින් කරන්න බෑ එතකොට අපි දැනට තියෙන සම්මත ක්‍රමවේදය තමයි මේක හොඳ වෙලාද නැද්ද කියලා බලා ගන්න PET CT ස්කෑන් පරීක්ෂාවක් වගේ දියුණු ස්කෑන් පරීක්ෂාවක් කරගෙන බලන එක. ඔව්. දැන් සාමාන්‍යයෙන් මේ පිළිකාවක් හඳුනාට පස්සේ අපි දැකලා තියෙනවා පිළිකාව ඇති වෙච්ච තැනින් එහෙම නැත්නම් වෙනත් තැනකින් ආයි මතුවෙන්න යම් අවස්ථා තියෙනවා කියලා. එහෙම ආයි මතුවෙන්නේ කොහොමද විශේෂඥ වෛද්‍යතුමා? ඔව් මනෝජ්. අපි දැන් මුලින්ම කිව්වා පිළිකාවක් පටන් ගත්ත තැනින් වෙනත් තැන් වලට පැතිරිලා තියෙන්න පුළුවන් ශුද්‍ර අවස්ථාවේ. ඒතර කිසියම් පිළිකාවක් පටන් ගත්ත තැනට අපි ප්‍රතිකාර කරලා ඒක ඉවත් කරාට පස්සේ ශුද්‍ර අවස්ථාවේ තියෙන පිළිකා සෛල අපි හිතමු අපි මෙතෙන්දී අපි අර ශල්‍ය කර්මයක් කරලා අර පිළිකාව අයින් කරා නම් ඒකේ තියෙන යම් යම් කරුණු කාරණා සලකලා බලලා අද නම් ජානමය විකෘතිත් සලකලා බලනවා අපි හිතමු ශල්‍යනාශක ඖෂධත් ලබා දුන්නා ඊළඟට හෝමෝන ප්‍රතිකාරත් ලබා දුන්නා විකිරණ ප්‍රතිකාරත් ලබා දුන්නා මේ සියලුම ප්‍රතිකාර කරලා අපි රෝගියාගේ රෝගය දැන් සුවාතට හැරිලා කියලා නිගමනය කරා කියලා හැබැයි වෙනත් තැන්වල අර දුන්න ප්‍රතිකාරවලට සුව නොවන ආකාරයට ශුද්‍ර අවස්ථාවේ පිළිකා සෛල තියෙන්න පුළුවන්. එතකොට මේක අපි තේරුම් ගන්න ඕනේ ඉතාම පැහැදිලිව මොකද ගොඩක් රෝගීන්ට ලොකු ප්‍රශ්නයක් මේක. වෛද්‍යවරුන් කිව්වා විකිරණ ප්‍රතිකාර දෙන්න ඕනේ කිව්වා, කීමෝතෙරපි දෙන්න ඕනේ කිව්වා, හෝමෝන ප්‍රතිකාර දෙන්න ඕනේ කිව්වා, ශල්‍ය කර්ම කරන්න ඕනේ කිව්වා මේ ඔක්කොම අපි කරලා ඊට පස්සෙත් කොහොමද වෙන තැනකින් පිළිකාවක් මතුවෙන්නේ? ඇයි ඒ ප්‍රතිකාර වලට සුව වුණේ නැත්තේ? මේකට හේතුව මේකයි. අපි කරන ප්‍රතිකාර තමයි සම්මත ප්‍රතිකාරයන් පිළිකාව සුව කරන්න. ඔන්න ඒ අතරේ මොහොතක් දෙන්න විශේෂඥ වෛද්‍යතුමා.
එතකොට දැන් මේ සම්මත ප්‍රතිකාරය කරත් ඇතැම් වෙලාවට පිළිකාව අපිට වඩා ඉදිරියට ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ පිළිකාවේ ඇති විකෘති තුලින් ගොඩනගාගෙන තියෙනවා නම් හැකියාවන් අපි කරන ප්‍රතිකාරයෙන් පිළිකාවට වන හානිය වළක්ව ගන්න. ඒ කියන්නේ හානිය නැවත ප්‍රකෘති තත්වයට පත් කර ගන්න. උදාහරණයක් විදියට අපි හිතමු අපි පොඩි මේ මේ ගෝම් පිට්ටුවක් හදනවා කියමු වැල්ලේ. හදනකොට මේක වතුරට ගහගෙන යනවා. ගහගෙන ගියාට අපි ආයෙක මේක හදනවා නම් ආය වතුරට ගහගෙන යනවා. ආයෙත් මේක හදනවා. මේක කඩලා සම්පූර්ණයෙන් විනාශ කරන්න ඉඩ දෙන්නේ නැතුව නැවත නැවත හදනවා නම් මේක අපිට මෙතනින් අයින් කරන්න බෑ. ඒ වගේ තමයි පිළිකා සෛලත් පිළිකා සෛල මරන්න දෙන ප්‍රතිකාර වලට පිළිකා සෛල ඩැමේජ් වෙනවා. නමුත් මේ තියෙන ඩැමේජ් එක පිළිකා සෛල වලට පුළුවන් නම් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න. එතකොට මේ පිළිකා සෛලය ඇත්තටම මැරෙන්නේ නැහැ. එතකොට ඒක යම් මට්ටමක තිබිලා නැවත වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේකට යන කාලය අපිට කියන්න බෑ කොච්චරද කියලා. මේක හැම පිළිකාවකම වෙන දෙයක් නෙමේ. ඇතැම් වෙලාවට වෙන දෙයක්. මොකද ගොඩාක් පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල දෙන ප්‍රතිකාරයෙන් විනාශ වෙලා යනවා. නමුත් කලාතුරකින් ඒ දෙන ප්‍රතිකාරයට මුලදී විනාශ වෙනවා වගේ පේනවා. නමුත් නැවත මේක මතුවෙනවා. මතුවෙන හේතුව තමයි මේ මේ පිළිකාවත් ඇතුලේ තියෙන සෛලත් හැම එකම එක වගේ නෙමේ. සමහර වෙලාවට මේ දින ප්‍රතිකාරයට හොඳට සංවේදී පිළිකා සෛල තියෙනවා. ඊට අමතරව පොඩි ප්‍රමාණයක් තියෙනවා අර වගේ රෙසිස්ටන්ට් නැත්තම් නැවත ප්‍රകൃති තත්ත්වයට පත් වෙන්න පුළුවන් සෛල. එතකොට වෙන්නේ සෙන්සිටිව් සෙල්ස් පිළිකා ප්‍රතිකාරය නිසා විනාශ වෙන සෛල ඉක්මනට විනාශ වෙලා යනවා. නමුත් රෙසිස්ටන්ට් නැත්තම් ප්‍රතිරෝධී සෛල ටික 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 වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට නැවත පිළිකාව ආපහු මතුවෙන්න පුළුවන්. කාලයක් ගියාට පස්සේ පිළිකාව මතුවෙනවා කියන්නේ ශුද්ධ අවස්ථාවේ තියෙනවා අපිට ඇහැට පේන්නේ ඉන්නේ ටිකක් ලොකු වෙනකොට. ඔව් දැන් සාමාන්‍යයෙන් එහෙම මතුණු පිළිකාවකුත් ආය ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන්ද වෛද්‍යතුමා? ඔව්. අන්න ඒක තමයි වැදගත්ම දේ. අපි එන්නේ එකට තමයි කියන්නේ රෝගීන්ට ප්‍රතිකාරය කරලා ඉවරුණාට පස්සේ නැවත නැවතත් මේකේ தત્ත්වය මොකද්ද කියලා බලන්න පිළිකාවේ දැන් අපි Tamanට තිබ්බ පිළිකාවේ தત્ත්වය කුමක්ද කියලා බලන්න පරීක්ෂාවන් නිතර නිතර කරගන්න වෙනවා කියලා. එතකොට මේ නැවත මතුවීමත් අපි මුල් අවස්ථාවක හඳුනාගත්තා. මේ නැවත මතුවීම එන්න පුළුවන් අවස්ථා දෙකකින්. එකක් තමයි පිළිකාව තිබ්බ තැන මෙන්න පුළුවන්. අනිත් එක තමයි පිළිකාව වෙනත් තැනකින් මතුවෙන්න පුළුවන් දුරස්ත පටකයකින්. ඒතර අපි තුම පිළිකාව මුලින් තිබ්බ තැනම මතුණා කියලා සමහර ලාට අර කලින් කරපු ශල්්‍ය කර්මය වගේ ශල්්‍ය කර්මයක් කරලා නැවතත් ඒක ඉවත් කරන්න පුළුවන්. ඒතකොට රෝගියාගේ ජීවිත කාලය සෑහෙන දුරට වැඩි කර ගන්න පුළුවන්. සමහර ලාට නැවත මතුවීමක් නොවන මට්ටමේ මේක සුව කරගැනීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. අපි තුම දුරස්ත තැනක මතුණා කියලා ඒකත් පාලනය කරගෙන බොහෝ කාලයක් රෝගියාව නිරෝගී තත්ත්වයෙන් තියාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක මුල් අවස්ථාවේම ඒකත් හොයාගන්න එක වැදගත් වෙන්නේ. මේක මුළු ඇඟ පුරාම පැතිරිලා ගියාට පස්සේ හොයාගන්නවට වඩා මේක බොහොම පොඩි අවස්ථාවෙන් සොයාගන්න එක ප්‍රතිකාරයට පහසුයි. ඔව්. දැන් සාමාන්‍යයෙන් පිළිකාව සූනාට පස්සේ සායන වලට පැමිණීම නවත්වන්න පුළුවන්ද? සම්පූර්ණයෙන් සුවයි කියලා? ඔව්. ගොඩක් රෝගීන් කියන කතාවක් තමයි අපේ ප්‍රතිකාරය ඉවරුණාට පස්සේ දැන් එන්න ඕනේ නැහැ සායන වලට කියලා කිව්වා කියලා. එතරම් මට හිතෙන්නේ මේක රෝගීන් විසින්ම ඔවුන් විසින්ම මේ මානසිකව හදාගන්නා යම් මතවාදයක් කියන එක තමයි මට හිතෙන්නේ. මොකද මේක ගොඩක් සෙන්සිටිව් දෙයක් පිළිකාවක් හැදෙනවා කියන එක මිනිස්සෙකුට. එතකොට මානසික වශයෙන් ඔවුන් යම් යම් විශ්වාසයන්ගේ සහ මතවාදයන් වලට එල්බගෙන ඉන්නවා. එතකොට ප්‍රතිකාරය කරාට පස්සේ ඒගොල්ලෝ හිතනවා රයිට් දැන් ප්‍රතිකාරය කරලා ඉවරයි නැවත අපි කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් හිතන්නවත් හොඳ නැහැ කියලා හිතලා ඒ වැරදි අදහස තුලින් ඔවුන් අර මේ සායනික පසුවිපරම සිද්ධ කරන්නේ නැහැ. නමුත් සායනික පසුවිපරම කියන දේ ඊටාම වැදගත් දෙයක්. ඒක කරන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ විදිහට පිළිකාවක් නැවත මතුවෙනවද තිබ්බ පිළිකාව සම්පූර්ණයෙන් සුව වෙලාද කියන එක සොයා බලන එක. ඒ සඳහා නොයෙකුත් පරීක්ෂණ කරනවා. මම කිව්වා PET CT ස්කෑන්, MRI ස්කෑන්, ඊළඟට පිළිකා සලකුණු සටහන් පරීක්ෂණ මේ ආදි වශයෙන් නොයෙකුත් දේවල් සායනික පරීක්ෂාවන් මේවා කරන්න වෙනවා. ඊට අමතරව පිළිකාවට කරන ලද ප්‍රතිකාරයේ අතුරු ආබාධවල දීර්ඝකාලීන දේවලුත් බලන්න මේක වැදගත් වෙනවා. එවැනි දේ පිළිබඳව ඔබට තවදුරටත් දැනුවත් වෙන්න පුළුවන්. නැවත ඇතිවීම, සායන සඳහා සහභාගී වීම, නැවත හොඳ වූ පිළිකාවක් නැවත මතුවන්න තියෙන ඉඩ කඩේ පිළිබඳව වෛද්‍යතුමා සඳහන් කළේ ඔබට පුළුවන් ආශ්‍රී ශල්‍ය රෝහලේ ආශ්‍රී AOI පිළිකා මධ්‍යස්ථානයට කතා කරලා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න. තිරේ දිස්වන දුරකථන අංකය 0777 37 96 702 0777
37 96 702 දුරකථන අංකයට කතා කරලා තොරතුරු දැනගන්නත් පුළුවන්. අපි එමනම් ශාම ගුණතිලක පිළිකා රෝග විශේෂඥ වෛද්‍යතුමාට බෙහෙවින් සූතිවන්ත වෙනවා මේ දැනුවත් කිරීම වෙනුවෙන්. බොහොම සූතිවන්ත ඔබතුමාට. අයබෝවන්.